පෙකණිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා කාන්තාවට දාපු තහංචියක් කියලා කෙනෙක් හිතන්න පුළුවන් තහංචි දාලා වුන් හිර කරන්න හැදුවා කියලා කෙනෙක් හිතන්නත් පුළුවන් හැබැයි එහෙම තහංචි දාලා හිර කරගත්තේ එහෙම තහංචි දාලා රැකගත්තේ සමහර විට ඔය වචනේ ඔක්කොගේම එකතු වූ කාන්තාව නම් කාන්තාව කියන රාමුව තුළ උතුම වචනේ අම්මා නම් අම්මා කෙනෙක් නිසා වෙන්න බෑද ගැහණිය ගැනයි කතා කරන්න රණ්ඩුනාද ගෙදර දිනේ නෑ මට හිතනම් හිටන් ඉදර කාතා දිනේ තියෙනවා හැබැයි ඔබ හොඳ තැනකට ආවා මිල අම්මා බඩගිනි වෙලා මාගිය කල පුතුගෙකට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුඹට මේක අපි පට්ට ගහපු කවියක් ජන කවිය ලිව්වේ හැබැයි ජන කවිය එදා ඒක ලිව්වේ වර්තමානයේ මේ සිද්ධිය දැනගෙන අමිලා අම්මා බඩගිනි වෙලා ගෙදිට්ට ගියාම පුතා දෙන්නේ මැනලා වී ටිකක් එතකොට බඩගිනි වෙලා ගියපුවාම පුතාට මේ මේ ධර්මතාවය උගන්ලා තිබ්බනම් පුතාට මේ යුතුකම් ටික උගන්ලා තිබ්බනම් පුතා කන බට්ටික හරි අම්මට දෙනවනේ හැබැයි දෙන්නේ වී ටිකක් වී කොටාගෙන හාල් හදාගෙන හාල් ගරාගෙන හාල් ලිපේ දියාගෙන සම්බෝල හෝ මොනවාරි හදාගෙන හොද්දක් හදාගෙන කනකොට අද බඩගිනිට කණ්ඩු වෙන්නේ නැහැ ඒ කණ්ඩු වෙන්නේ හෙට ඉතින් එහෙම සමාජයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසා අපි වහ වහ ගැහණිය අම්මා කෙනෙක් උණු දාට පුළුවන් නම් දරුවන්ට මේ යුතු අයුතු කන්ටික කියලා දෙන්න මග නොමග කියලා දෙන්න තව මීට වසර 20කට 50කට ඉස්සරහා අනාගතේ මේ වගේ තත්ත්වයක් උදා නොවේ කියලා අප විශ්වාස කරනවා එමනම් පටන් ගමු වෙනස සතිය අපි වෙනසේ පුංචි ඉඟියක් දුන්නා. නික පොඩ්ඩක් කොනිත්තලා තියලා නතර කරලා ලබන සතියේ පෙන්නනවා කියලා. අපිට මතක නැහැ. වෙනසත් එක්ක හිටියා නම්. සමහර විට නේද පොඩි මානසික තෙරපුමක්. තෙරපුමක් දුන්නා. පොඩි තෙරපුමක්. සමහරලාට ඉතින් දැන් අදින් පස්සේ අපිට වැඩි සමාජය මේ ගැන කතා කරයි. අපි අපි පණිවිඩය දුන්නා. පණිවිඩය ගේනවා. මේක ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ සහ ඇහෙන් බලලා කණෙන් අහලා තීරණය කරන්න එපා. ওই අතරමැද තියෙන අවයවත්ත මොන හරි තියෙනවනේ. ඒ වගේ තියාගෙන හිමීට බලන්න අපි මේ ආරම්භය ලබා ගන්නවා දානිගල පැත්තට අපි ජීවත් වෙන සක්වල පිළිබඳ විශ්වාසයක් තියන්ගෙන බොහෝ දිනෙකට අවබෝධ වෙන්නේ ඒ රාමුවේ තොරතුරු විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා දෙනවා වෙනත් සක්වලවල් තියෙනවා. මේ වෙනකොටත් වෙනත් සක්වලවල ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්ද කියන ප්‍රශ්නේ පුළුවන්. මේක සාපේක්ෂව බැලුවොත් හිතාගන්න බෑ. නමුත් බුද්ධියේ තරංග ඈතට විහිදුවලා කිසියම් ශක්තියක් උත්පාදනය කළ බැලුවොත් ඒක මනසින් දකින්න පුළුවන්. මේ ස්ථානය දානිගල ඇයි දානිගල කියන නම කියන්න කලින් මා අර විස්තර ටික කිව්වේ මෙතන හඳුන්වන්නේ ද ඒලියන් මවුන්ට් ලංකාවේ පිටසක්වල ජීවීන් එනවායයි කියා විශ්වාසය තියෙන එකම තැන තමයි දානිගල දානිගල දිමුලාගල මේ දෙක හරියට අයයි මල්ලි වගේ අපි යන්නේ දානිගල අතිශය දුෂ්කර ගමනක් ඒ විතරක් නෙමෙයි গুপ্ত ශක්තියක් මෙතන තියෙනවා සමහර වෙලාවට සිද්ධ වෙන දේවල් පිළිබඳවත් අපිට හිතා ගන්න බෑ ඒ තරම්
විශේෂ තැනක් තමයි දානිගල ඔබත් බොහොම නිරීක්ෂණශීලීව මේ ටික බලන්න අපිට හම් වෙන හැම දෙයක්ම අපි ඔබට පෙන්නනවා अभी दें पोटी दूर किलोमीटर के आसन दूर कपी आवा दें मे कंदे इतना पेहदिलो मेक तल बेहूम इतोट महान सी गेन के सीट सी हाँ सीट दाहक दिन नमूत उड़वियन ऐके हरत उड़वियन तीर निशा अरे सूर्य के आलोक पहालट पतित निशा अरे पिचन गति ने सरलोम की इलाट पिचन मेने असंत असंत की गमे तरण इतोट असंतलाट मे कंदे लुक अद्दकी प्रमाण तीन सा असंतला हेमती मे कंद अणना कटे असंत मल्ल मे वे कटारंकुटप गलिन कटारंकुटप गलिन की नमक तीन दिन पनहाटक्तर प्रमाण कटी नमक तीन इट अमृत तब गलिन गुड़ाक मे कंदे तीन ගොඩක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? කියන්නේ අපි යනකොට අපිට ගල්ලෙන් හම්බෙලා තියෙනවා. ඒක සාමාන්‍ය අපිට හිතෙනවා පුරා විද්‍යාවට හම්බෙලා නැහැ කියලා. කටාරම් කොටපුවක් තියෙනවා, කටාරම් කොටපු නැතිවක් තියෙනවා. සාමාන්‍ය පුරා විද්‍යාවට හම්බෙන්නේ ඔක්කොම ලකුණු කරන අය කට්ටිය. අපිට හම්බෙලා තියෙන ඒවා ලකුණු කරලා නැහැ. يعني 100කට එහා අපි වෙනම දැකලා තියෙනවා. ගල්ලේ. ඒවයි ගොඩක් තියෙනවා. දැන් මේ භූමියෙන් හොයාගත්ත සිරිපතුල් ගල් කිහිපයක් පහල පන්සලේ තියලා තියෙනවා. ඒතකොට මේ ඔක්කොම මේ කැලෙන් හොයාගත්ත ඔක්කොම මේ කැලෙන් හොයාගත්ත ඒවා. ඒවා තියෙනවා පැරණි බලන්. ඔව්. मैटी हट्टी उखम गुड़ा दिवाल हमला थी ना मे कैले कंद एवती गुड़ा गल गुहा ऐतुले मे वगे लेन वाले गुहा वालती वगे ऐतुले हंगला संगवला तीन वगे तम अपने हित एम हमला थी ना गुड़ा के पल्ले तम पत कर लीन ठीक है मैं मैटी बहांड पाविच कर किसी हम पिरीसक मे गल लेने तुले वासे कर लीन दें सिरिपतुल गल ऐती है सिरिपतुल गल पिहिटन स्थिरो मे गल लेन ऐतुले අරිහතුන් වහන්සේලා වැඩවාසය කරන්නට ඇති කිසියම් මගපළලත් මගපළ නොලත් පිරිසක් ගිහිහෝ පැවිදි පිරිසක් ස්ථිරව මේ වගේ වාසය කරලා තිනවා නැත්තම් මේ විදිහට කටාරම් කොටපු ගල්ලෙන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මේ භූමිය පුරා එවැනි ගල්ලෙන් බොහොම ප්‍රමාණයක් තියෙනවා දැන් මෙතනත් තියෙනවා කිසියම් ඉදිකිරීමක් හැබැයි මේ ඉදිකිරීම මීට වසර 100 ගණනකට කලින් කැල්ල බිඳලා ගිහලා විනාශ වෙලා අසන්ත මේ සමහරට මෙතන කුටියක් වගේ තියෙන්න ඇති නේ දෙපැත්තෙම මේක සාමාන්‍ය අපිට හිතෙනවා බිත්ති බැඳලා තියෙන්න ඇති කියලා කාලයගම මේවා ටික ටික කැඩලා විනාශ වෙලා තියෙනවා. ඉතින් මෑත කාලේ නිදන් හොරු ඇවිල්ලා ගොඩක් දේවල් කඩලා විනාශ කරලා තියෙනවා. මේ වගේ ගල්ලෙන් කීපයකම තියෙනවා. දැනට මේ වගේ බිත්ති බැඳපුවා. උඩ අපිට යනකොටත් බලා ගන්න පුළුවන් මේ වගේ තියෙනවා තව ගොඩක්. හරි එහෙනම් අපි උඩට යනවා. තවත් අපිට කිලෝමීටර් 2කට ආසන්න දුරක් යන්න දෙනවා. දල බෑවුමක ඉතා පැහැදිලිව දන හිස නිකට යන තරමටම බෑවුම දලයි. නමුත් ඉතින් මේ ගමන අතිශය වැදගත්. सुंदर परिसर ये विरक नवे अभियार क्यू मेतन हितहदागन एंड पुलवाण के मनो अद बल बेरी अरे अभियान सर चित्रे गहन रूप මොකක්දත් නිරෝධ කියන්නේ අපි ඒක තමයි සත්‍ය නෑ නෑ දැන් ඔක බැනුම් අහන්න නේ වැඩක් නේ ඔයා මම දන්නේ නෑ ඔයා පෙන්නකම් දන්නේ නෑනේ මොකද්ද මේ පෙන්වන්නේ කියලා ඒක අනිත් පැත්ත හරවලා තියෙන්නේ ඇත්තටම මේ එහෙම ඔයා විග්‍රහ කරන්නකො ඇයි ඔයා සාධාරණීකරණය කරන්නේ මේ රූප අපි හොමෙන් දාම කැතද පිරිමි රූප කැතයිද නෑ ලස්සනයි පිරිමිත් තන් දිනවා මේක මේ ඇත්තටම මේ මුළු ලෝකෙම පිළිගත් දෙයක් ගැහෙන නිරෝධ
තමයි චිත්‍රශිල්පියෙක් මුලින්ම අඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට තමයි මේ කිනුකට රහ හැදෙන්නේ. يعني මාකට් කරන්න පුළුවන්. මාකට් කරන්න පුළුවන්. මාකට් කෙරෙලා නැති වුණත් චිත්‍රශිල්පියාට පුළුවන් ඒ චිත්‍රෙත් එක්ක ජීවත් වෙන්න. නොවන්නයි මට කෙටි උත්තරයක් දෙන්නකො දැන්. ඔබ ඔය කියන්නේ අනාචාරයේ සදාචාරය කරගත් ගැහණියට උඩගෙඩි දීමක්ද ඔය? නැහැ. අනාචාරයට උඩගෙඩි දීමක් නෙවෙයි. මේක ඇත්තටම නිර්වත තමයි හැමතේකම ලස්සන තියෙන්නේ ඇත්ත තියෙන්නේ. අපි මේ බොරුවට වහගෙනනේ මේවා ඉන්නේ. අපි මේ සදාචාරය කියලා හරි. හරි. දැන් මේ ඔබ ඉතින් මොකක් හිතයිද කියන්න අපි දන්නේ නැහැ. संपूर्ण අපි පෙන්නෝ සමහර දේවල් වල ලොකුම තැන් විශාලම තැන් පෙන්නනවා හැබැයි ගඟක පුංචිම තැන පෙන්නුවොත් අපිට හිතා ගන්න පුළුවන්ද කොහෙද මොකද්ද මේ ගඟ කියලා සිරිපද ලද සම නල සිරසේ සිඹ සිඹ සිසිලස විඳ රිසිසේ සීතල ජල දහලාවන් අරගෙන සමනල කන්දේ පූජනීය බවත් එක්කලා ලංකාවේ භූමි ප්‍රමාණයෙන් පහෙන් එකකට තමන්ගේ අනුපමේය වූ ආදරණීය සෙනෙහස බෙදා හරින මහවැලියේ සුන්දරම තැනක අපි ඉන්නේ මහනුවර හරහා පේරාදෙණිය ගන්නරුවෙන් ගලා බහින महावेली गंगावे नव यौन अवधिय यौन अवधिय कोहमत गंगावा कुणत दंगकाराय मे दंगकार गंगावे दंगकार तनतियन नोदन्न तुरतुर होयागन पुंची गवेषणय करन्नई अपि सूदानम वेन्ने अपि ගන්නරුව කටුගස්තර පාරේ වරා තැන්න කියන ගමේ ගල්ලිඳ ගාවින් මහවැලි ගඟට බැස්සා මහවැලි ගඟේ මේ දවස්වල සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තියෙන්නේ නැත්තම් මහවැලි ගඟේ මේ ගන්නරුව අපි ඉන්න ප්‍රදේශය තරුණ අවදිය නව යවුන් අවදිය නැත්තම් මහවැලි ගඟේ දඟ කාරම අවදිය පහු කරන්නේ මේ ගන්නරුවෙන් ඒ නිසා ගලින්ගලට පැනපැන යන්න පුළුවන් වුණාට හැමතැනම මේ සෙල්ලම දාන්න පුළුවන්කමක් නැහැ මේ පරිසරයේ දිගේ යනවනම් මේ විදිහටම පරිසරයට ගැලපෙන්න අපිට යන්න සිද්ධ වෙනවා අපිට යන්න ඕන විදිහට මේ පරිසරය නිර්මාණය කරලා නැහැ පරිසරය නිර්මාණය වෙලා තියෙන විදිහට අපිට ගමන යන්න වෙනවා ඒ නිසා අපේ පරිසර වේදින් කණ්ඩායමත් එක්කලා මේ අසීරු ගමන ඔබ වෙනුවෙන් අපි යනවා අපේ ගමනේ ගමනාන්තය බවට පත් වෙන්නේ හත් කිඳ දූපත් අපි මහවැලි ගඟේ තිබෙන විශාලම දූපතට ගොඩ වුණා දැන් සාමාන්‍යයෙන් මේ දූපත් සමූහයේ අතර විශාලම දූපතේ තමයි අපි ඉන්නේ සාමාන්‍යයෙන් අක්කර වලින් ගොඩ අක්කර 7-8ක වගේ අපිට හිතන විදිහට විශාල දූපතක් මේ වගේ දූපත් සමූහයක් මේ වටේට තියෙනවා මේක තියෙන්නේ ලංකාවේ තියෙන තනිතලා භූමියක නෙවෙයි. දැන් තනිතලා භූමියක නම් මෙහෙම තියෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය දෙයක් වෙන්න විදිහක් නැහැ. හැබැයි මේ වගේ කඳුකර පළාතක මේ වගේ ගල් ශිඛර වලින් වට වෙච්ච ඈ තනිතලා නොවුණු බොහොම විවිධාකාර භූෂමතා ලක්ෂණ තියෙන ප්‍රදේශයක මේක තියෙනවා කියලා කියන්නේ. මේක ඇත්තටම වෙනසක් නේ. महावेली गंगे गन्नरुव पत्ते तीन सुबाधाम दूपत्तिक इतकोटे तीन सुबाधाम निर्माणे कलतीन विश्मित देवल एक पत्तक तीन अपि एकेन कथा करणवाने दमे गमने दी ओय किन गन्नरुव पत्ते महावेली गंगे गलन एक माहिमक अत्रमे किन कटुगस्तोट गन्नरुव मार्गेट याबदव तीनवा इतामत्म वटिनातला
මේක සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇහැට මුණ ගැහුනේ නැති තැනක්. හරි. මේ තියෙන එතන. මේ තැනකට පොඩි හැඳින්වීමක් කරන්න. මේ තියෙන්නේ ඇත්තරම වරාතැන්න ගමේ පිහිටලා තියෙන ගල්ඉඳ කියලා තමයි ගැමියන් හඳුන්වන්නේ. මේ ප්‍රදේශය බ්‍රිතාන්‍ය සමයේ තමයි ඇත්තරම මේක ඉදි කරලා තියෙන්නේ. 1831 නොවැම්බර් 9 වෙනිදා මේ ඉදිකිරීම ඉදි කරයි කියන එකට සමරු පළක දෙකක් තියෙනවා. මධ්‍යම පළාතේ හිටපු පළවෙනි ආණ්ඩුකාරවරයා විදිහට හඳුන්වන ජෝර්ජ් ටර්නර් කියන ආණ්ඩුකාරවරයා විසින් ඉදි කරන අද ඉදිකිරීමක් විදිහට තමයි සලකන්නේ. මේක උමන් දෙකකින් යුක්ත වෙන සොල්ගාරි සොරවුවා. මේක මහලි ගඟෙන් වතුර අරගෙන කුමන හෝ ස්ථානයකට මේ වතුර මේ උමන් මගින් යොමු කරලා තිනවා. මේ කාරණාණුව පුරා විද්‍යාව තුළ ජනප්‍රවාදය තුළ මේ ප්‍රදේශවාසීන් තුළ මුඛ પરම්පරාවෙන් එනවා කියලාද? ඒවත් එක්ක ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ මේක කුමක් සඳහා නිර්මාණය කරන්නද මොන අවශ්‍යතාවයද මේක වෙන්න ඇත්තේ? නෑ මෙතන ඇත්තටම වාරු ගේට්ටු දෙකකුත් මේක තියෙන දෙපැත්තේ තිබුණා කියන එක සලකුණු තියෙනවා. ඒ වගේම තමයි උමන් දෙකක් තියෙනවා. මේක උමන් දෙක ආස්තරණය කරලා තියෙන පුච්චපු ගඩොල්වලුනි. ඒක තමයි විශේෂත්වය. ඒ වගේම කළු ගලෙන් තමයි නිමවලා තින්නේ. හැම මේ වාරි උමන් දෙකට උඩින්ම පිහිටවලා තියෙන මේ සමරු පළක දෙකක් එකම කාරණාව ලියලා තින්නේ. ඒ කියන්නේ ජී ටර්නර් 1831 නොවැම්බර් 9 යටින් තිනවා ආර්.සී. කියලා යොදලා. ආර්.සී. කියන්නේ මං හිතනවා රොයල් ක්‍රවුන් කියන එක තමයි මෙතෙන් සඳහන් කරලා තින්නේ. මේකේ පැරන්නන් කියන විදිහට මේ 1948 විතර ඇති වුණු දලන්දා ගං වතුර කියන ගං වතුර කාලෙදී මේ සරෝවරත් එක්ක මඩ වලින් පිරලා ගිහිලා තියෙනවා. නමුත් මේ කොටස දැන් ලිඳක් බවට භාවිතා වෙනවා. නමුත් මේක ඓතිහාසික ස්ථානයක් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තිනවා. මේක තවත් සංරක්ෂණය කරන්න මොකද අවුරුදු 180කට වඩා පැරණි සරෝවරක් නිසා. දැන් අපි අහලා දෙන ඉතිහාසය තුල මේ මහවැලි ගඟේ වතුර සමහල්ලාට රජරට පැත්තට එහෙම නැත්නම් සත්කෝරලේ පැත්තට වයඹ පැත්තට වයඹ පැත්තට ඒ වගේ පැති වලට මේ ජලය ගත්තයි කියලා. නිකන් හිතන්න අපි දැන් මේ විදිහට අත දික් කරොත් එහෙම නිකන් අපිට හිතෙන දෙයක් ඉතින් මෙතට ආවට පස්සේ ප්‍රතිපේත අපිට කතා කරේක තමයි. අපි එහෙම අත දික් කරන මේ පැත්තට තියෙන ඇත්තම බරිගමහරහා මේ තියෙන මේ ගලගෙදර. ගලගෙදර කපොල්ල. ගලගෙදර කපොල්ල. දැන් ගලගෙදර කපොල්ල දක්වා මේ උමගේ වතුර ගියා නම් ඊට පස්සේ ඔබ දන්නවා මේ පැත්තේ නිර්මාණය වෙන ඇල ගංගා පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මාවය වෙන්න පුළුවන්, දැදුරුය සඳහා සම්බන්ධ වෙන මේ ආරම්භයක් වෙන්න පුළුවන්. ගංගා ගිරණ ලැබ නිර්මාණය වෙන්නේ ඒ කියන්නේ සත්කෝරලේ පැත්තට සමහර විට මේක වයඹ පළාතට ඉතින් ඉහළ රජරට පැත්තට සමහරවිට වියලි කලාපයකට වතුර ගන්න මහවැලි ගඟ ගන්න නිර්මාණය කරපු හොරවුවක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපිට ඔබට සමීපව මේ දේවල් පෙන්වන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මේ මේ දැනට තියෙන මේ තත්ත්වය අනුව හැබැයි ඉතිහාසයේ විසින් අපිට බොහෝ කරුණුකාරණ උරුම කර දීලා තිබිලා තියෙනවා. ඉතිහාසයේ යම්කිසි දවසක යම්කිසි තැනකින් මේ දේවල් අපෙන් ආයේ ඇඩ් කරලා තියෙනවා. මේක අනාගත පරම්පරාවකට විවර කරගන්න ඕනකමක් තියෙන නම් අවස්ථාවක් දෙනවා නම් ඒක වෙනසේ අපේ සතුටක්. අමිල සබාධම තුල තියෙනම කලාවමයි. ඒ කලාවේ රසය උකහාගත් කලාකරුවෝ සබාධමේ කලාව අරගෙන කලාවෙන් ජීවිතයේ යුගයක් ලියාගත් මිනිස්සුන්ව කලාවට නගිනවා. දැන් එහෙම සොඳුරු මොහොතක අප මේ වෙලාවේ මේ සජීව විකාශය පසුවන්. දැන් අර ඔබ ඒ කියපු මේ වැඩසටහනේ වීඩියෝ ක්ලිප් එකේ අමිල මේ මහත්තයා කතා කරා ජෝර්ජ් ටර්නර් ගැන. ජෝර්ජ් ටර්නර් කියන්නේ කෑගල්ල පාලනය කරපු එවකට ඉංග්‍රීසි මේ ඉංග්‍රීසි දිසාපතිවරයා. ඔබ දන්නවද ජෝර්ජ් ස්ටර්න තමයි ලංකාවේ ලියපු පුස්කොළ පොත් නැව් ගානක් එංගලන්තේ අරන් ගිහිල්ලා වෙනම එංගලන්තේ ඒව ගබඩා කරලා තියෙනවා. ජෝර්ජ් ස්ටර්න සහ හියු නෙවිල්. දැන් ඔය පුස්කොළ පොත්වල ඉතිහාසය අමතක කරලා ලංකාවේ ඉතිහාසඥයෝ කතා කරන්නේ. හැබැයි ජෝර්ජ් ස්ටර්න මහතගේ නම කිව්වා. මොකද මේ ඔහු කරපු වැඩක් විදිහට තමයි සලකන්නේ. මොකද මෙහෙමයි ඔහු කරාද වෙන කෙනෙක් කරපු දෙයකට ඔහුගේ නම ගහගත්තද කියන දන්නේ නැහැ. එහෙම දිරුත් වෙලා ඇතිනේ. මොකද සමහරට නුවර රාජධානි කාලේ ඒ කාලේ කරපු දෙයක මෑ ඇතුළත් වුණා වෙන්නත් පුළුවන් නම ගහගෙන. එහෙමත් මිනිස්සු ඉන්නවනේ නම ගහගන්න. හරි. දැන් සාමාන්‍යයෙන් අපි සක්වල ප්‍රවෘත්ති ගැන කතා කරනවා නේක මහලකු දෙයක් නෙමෙයිනේ. පිටසක්වල දේවල් ගැන අපි කතා කරන හැරි අඩු වෙන්නේ. ඇත්තම කියනවා නම් පිටසක්වලට අපි හරි බයයි. කාලෙක එහෙම ආව නම්
බලන්න තිබ්බා මෙතන දියල්. කියන්නේ පොඩි පහේ වතුරක් නෙවෙයි වැටෙන්නේ අතරම දැන්. වැස්ස පායලා මේ දවස්වල. නමුත් මේ වැටෙන්නේ මේ සම්පූර්ණ ආ මොනතරම් පිරිසිදු වතුරද මේ උඩ කන්දෙන් එන වතුර. ඉතින් මේ මේ වගේ දවස් ගාවොත් වතුරෙන් හිම ප්‍රශ්නයක් නැහැ සම්පූර්ණ ඉස්සරට. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ වැහි දවස් වලට එනවද? වැහි දවස් වලත් එනවා. වැහි දවස් වල පොඩ්ඩක් එන්න අපහසුයි. ඔව්. අපි එනවා. අර දියලි බලන්න ඕන හින්දා උඩට එනවා අපි. දැන් මෙතන දියල්ලද? ඔව් මෙතන ටිකක් පොඩිවට වැටෙන්නේ. මීට එහා පැත්තේ තව ලොකු දියල්ලක් තියෙනවා. වැස්ස වලට ලොකුවට වැටෙනවා. අසන්ත මල්ලි වැහි කාලේට දියලි කීයක් විතර වැටෙනවද පහලට? මේ දානිගල කන්දේ වැටෙනවා දියලි අපිට 5ක් 6ක් වගේ පේන්න වැටෙනවා. මේ කඳු අතේටම දියලි ගොඩක් තියෙනවා. දානිගල කන්දේ ලොකුම දියල්ල වැටෙන්නේ මේ දියල්ලට එහා පැත්තේ. තව ඊට එහා පැත්තේ දියලි දෙකක් විතර තියෙනවා. දැන් අපි මේ යන පැත්තට තව දියලි තුනක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ වැහි කාලේට එන්න අමාරුයි නේ. වැහි කාලේට එන්න අමාරුයි නේ. කියාර වතුර ගලාගෙන යනවා වැඩි පල්ලෙහාට. ලස්සන වරේ මේ හින්දා අපි වැඩි එන්නේ නැහැ කන්දට. ඒ කියන්නේ බොහෝ විට කොළඹින් අවටින් සහ විදේශී සංචාරක ප්‍රවාහ මේ ස්ථානෙට එනවා. හැබැයි ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ. ලොකු සංඛ්‍යාවක් එන්නේ නැහැ. දන්න කට්ටිය හොයාගෙන එනවා. වැහි කාලේට ඒත් ඒගොල්ලන් එන එක වළක්වනවා. ඒකට හේතුව වැස්සට මේක යන්න අමාරු නිසා. බඩ වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. දැන් අපි මේ දානිගල ගල උඩට නගින මේ මහගල් පර්වතයේ අසලට ආවා. අර පහළ ඉඳන් කිලෝමීටර් 2ක් 2.5ක් විතර උඩට නැගගෙන ටිකක් දුෂ්කර ගමනක්. ඇවිල්ලා දැන් අපි ඉන්නේ මහගල පාමුල. ඔව්. එතකොට මෙතනින් කොහොමද අසන්ත? මෙතන ඉඳලා අපි දැන් මේ මහගල අයින දිගේ තමයි යන්න තියෙන්නේ. මහගල අයින දිගේම පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ තියෙන උඩට නගින්න. උඩට ගියාම තමයි ගල මුදුනට යන්න පුළුවන්. දැන් මෙතන තියෙන දල බෑවුම පැහැදිලිවම මේක අවතල බෑවුමක් විතක විතක උත්තල බෑවුමක්. ඒ කියන්නේ මේ හැඩයටත් ගල කව් වෙලා තියෙනවා. මේ හැඩයටත් ගල කව් වෙලා තියෙනවා. බැලු බැලමට අඩි 4500ක් ඒ වගේ තියෙනවා උස. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් බෑවුමක්. අපි උඩටම යමු. මේ ගලපාමුල තියනවා අඩි අපේ මීටර වලින් හිතමු මීටර 200කට වඩා දිග ගල් එනක්. මේ ගල් එන ඇතුලේ තියෙන සැතපෙන පිළිම වහන්සේ. එතකොට කටාරම කොටලා තියෙන්නේ ස්ථීරවම අරිහතුන් වහන්සේලා වැඩ වාසය කරන්නට ඇති. දැන් වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ සැතපෙන පිළිම වහන්සේ. දැන් පිරිනිවන් මංචකයක්ද සැතපෙන පිළිම වහන්සේද කියලා අපිට හොයාගන්න බෑ. මේ ඔක්කොම කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. මම ආව මීට මාස 6කට කලින්. මාස 6කට කලින් එනකොට මේ පිළිම වහන්සේගේ හිස සම්පූර්ණම කඩලා විනාශ කරලා දාලා. ඒ වගේම මේ මේ උදරය සහ මේ පපු ප්‍රදේශ සම්පූර්ණ කඩලා විනාශ කරලා දාලා. අතේ අර කොටසක් කඩලා විනාශ කරලා දාලා. එතකොට පාද කඩලා විනාශ කරලා දාලා. නමුත් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය ප්‍රතිසංස්කරණය කරන්නට පටන් අරගෙන දැන් වසර නම් සිය ගානක් පැරණි බව ස්ථිරයි. එතකොට මේ ගල් බිත්තිද අර පැරණිම මැටි වලින් හතපු ගල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඔබ දන්නවද මේ වගේ පිළිම කීයක් ලංකාවේ තියෙනවද කියලා? ඔබ ගිහින් තියෙනවද පිදුරංගල? පිදුරංගල තියෙනවා මෙවැනිම පිළිමයක්. ඒ පිළිමේ වයසද මෙවැනිම ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ වගේමයි. ඊට පස්සේ දිමුලාගල කොස්ගහ උල්පත මේ වගේම පිළිමයක් තියෙනවා. බැලු බැලමට පොළොන්නරුවේ ඒත් මෙවැනිම පිළිමයක් තියෙනවා. මේ වගේ පිළිම කිහිපයක්
ලංකාවේ තියෙනවා. සමහර විට එක කාලයක නිර්මාණය වූ පිළිම වෙන්ට ඇති. නමුත් එන මිනිස්සුන්ට වැඳ පුදා ගන්නට අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය නිර්මාණය කරමින් තියෙනවා. ඒ කියන්නේ පරණ තත්ත්වයට ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එන කෙනෙකුට හිත පහදවා ගන්න මෙතන අවශ්‍ය පරිසරය හදලා. අපේ උඩට යන ගමන් ඉන්නේ Fun Blaster ගන්න plus plus කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. පොකුරුවද සඳුන් සුවගුණ දෙගුණයේ එක බේබි ෂර්මි හර්බල් සබන් අපිටමයි සුන්දරත පුරුයි. අපි යන්න ඕන නියම තැනට ගියේ නෑ තව. ඔය ගමනේ අතරමඟනේ. ඒ කියන්නේ දානිගල ඉවරයි කියලා කෙනෙකුට හිතන්න එපා. මොකද දානිගල අපි තව ඉස්සරහට දිගටම කතා කරනවා. දැන් ඔය අසන්තලාහෙම දැකපු දේවල් මේ වැඩි ඈතක නෙවෙයි අමිල 2019 වසරේ පෙබරවාරි මාසේ අසන්තලා දැකලා තියෙනවා. වර්ග මීටර් 5ක විතර හරියට මේ අර ඩොල්ෆින් වෑන් එකක් අර KDH වෑන් එකක් වගේ සයිස් ලයිට් දාගත්ත පෙට්ටියක් බින් කරුවල වැටෙන වෙලාවේ ඇවිල්ලා තිනු. දැන් කතාවක් තියෙනවා ඉස්සරහ තිබුණා මේ කතාව දිඹුලාගල පැත්තට පිටසක්ල ජීවින් වෙනවා කියන කතාව. එතකොට අර කිඹුලෙකුගේ හැඩය ගත්ත ඩ්‍රෝන් එකක් දාලා බැලුවොත් දිඹුලාගල ගල ඇත්තටම කිඹුලෙකුගේ හැඩය ගත්ත ස්වභාවයක් තියෙනවා. එතකොට දිඹුලාගලයේ පැත්තෙන් මේ දානිගලට පාත් වෙන එලි මොනවාද? මේවා දැහැට දැකපු මිනිස්සු ඉන්නවා. ඔබ විශ්වාස කරන්න අමිල එක මාමා කෙනෙක් අපි ඇත්තටම රසිකලා අපි හම්බෙන්න උත්සාහ කරා. ඒ මාමව හම්බෙන්න බැරි වුණා. මොකද මේ මිනිස්සු දහ දුක් විඳිනවා ඇත්තම කතාව. ජනාධිපතිවරු බිහි වෙච්ච ප්‍රදේශයක්. හැබැයි ওই පැත්තේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට බොණ්ඩ වතුර ටික තියෙනවද කියලාවත් හොයලා නැහැ. කොහොම හරි මේ මාමා කිව්වා නොදන්න කෙනෙක් ගිහිල්ලා රැයකට හිටියොත් එම උදේට උණ ගැනිනවා කියලා. ඒ තරම් ගැටලු තියෙනවා. ගැටලු කියන්නේ ගැටලු නෙමෙයි ඒවා. අද්භූත අපිට මේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල්. බලන්නකෝ නිකන් හිතන්නකෝ ඒ දේවල් එකට දැන් ඔය අත්දැකීම ඇත්තටම මේ ගියේ කණ්ඩායම ලබා ගත්තනේ. ඒකෙදි හිමීට රහ කර කර මේ අතරමැද අපි පුරම විදිහට කතා කරනවා ක්ලිප් එකට අමතර දේවල්. ගිය සතියේ තව වැඩක් අපිට ඉවර කරන්න බැරි වුණානේ. ඔය ගමනත් එක්කලා කරපු කඩදහියේ වතගොත අහක දාන ඉවර දාන කඩදහිය අද අපට ආයෙමත් අලුතෙන් අතට එන හැටි මේ ගැන කතා බහ. මෙතුමා ශිවාකර් වර්තමානයේ මේ ආයතනයේ ප්‍රොඩක්ෂන් මැනේජර්. ඉස්සර වැඩ කරා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර හැටියට. නමුත් ඕවර්ඕල් මේ ආයතනයේ බලන ඇත්තම ලොක්කෙක්. සරලවම කියනවා. දැන් දැන් එතකොට ශිවාකර් මහත්මයා දැන් ඇයි මේක අද වැඩ කරන්නේ නැත්තේ මේ ටික? හරි. ඒක කලින් එක තිබුණා ගණන් ගමම. ඒක බ්‍රිස්ටල් බෝඩ් අනිතක මේක කේස් කවර් ඒ ප්‍රමාණය මෙතනින්දලා තමයි හදුවා. ඒක පස්සේ මේක පොඩි අප්සෙට් එක තිබුණා. ඒ නිසා මේක නැවතලා අනිතක මේ රජේ වීදම් කරන සල්ලි එක පොඩි සල්ලි තියෙන විදියට ඒකත් මම හදුවා. ඒක නැවතලා අනිතක මෙතන টপ ලයින් මේ টপ ලයින් වගේ එක ලේයර් එක. එක ලේයර් එක තියෙනවා. ඒක තමයි මම දැන් හදනවා. හදන්න පටන් ගන්න. හදන්න පටන් ගන්න. ඔබ අහලා තියෙනවද වාලච්චේන ෆයිල් කවර් කියන එක? වාලච්චේන ෆයිල් කවර තමයි ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ. එතකොට ඒ ෆයිල් කවර හැදුවේ මෙන්න මේ මෙතන තමයි මේ ෆයිල් කවර හැදෙන ප්‍රොසෙස් එක සිද්ධ වුණේ. හැබැයි අද මේ ඔක්කොම කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. විනාශ වෙලා කියන්නේ 100%ක් විනාශ වෙලා නෙවෙයි. නමුත් ෆයිල් කවර හදන ඒ ක්‍රියාවලියට මෙතන ගොඩ ගන්න බැහැ. ඔබට පේනවනේ මේ ඔක්කොම සවුත් වෙලා ගිහිල්ලා. මේවා ඔක්කොම දිරාපත් වෙලා. එතකොට මේ මැෂින්ස් ඔක්කොම යලි නඩත්තු කරන්න වෙලා තියෙනවා. යලි රිපෙයාර් කරන්න වෙලා තියෙනවා. හැබැයි ඒ රිපෙයාර් කරන එක සහ නඩත්තු කරන එක විශාල මිලියන ගානක මුදලක් යන වැඩක්. ෆයිල් කවරයක් කියන ටික ගණකම් එකක් නේද? ඔව්. ඒක 3 ලේයර් එක পেපර් තියෙනවා. ඒක ඔව්. මේ ඒක දෙකක් මෙතන ඉඳලා එනවා. ඔව්. ඒ නිසා මේකත් ෆයිල් කවරක ගණකම්. ඒක 300 GSM එක. ඒකත් ෆයිල් කවරක හදන්න ඕනේ. ආ. දැන් ඒතර මේ ටික වැඩ වෙන්නේ නැද්ද මේ ටික? ඔව්. මේක ඔක්කොම ෆයිල් කවරක හදන්න ඒ ප්‍රමාණය මේ මෙතන තමයි තියෙන්නේ. ඒ සෙක්ෂන් එක තමයි තියෙන්නේ. ඒ සෙක්ෂන් එක තියෙන්නේ. ඒක දනවා බැට් සෙක්ෂන් එක කියනවා. දැන් අපි නිකන් හිතුවොත් එම මේ ටික ආපහු අලුත් කඩියා කරගන්න විශාල මුදලක් දැන් ඇස්තමෙන්තු කරලා තිනවද ඔයගොල්ලෝ? නෑ ඒකත් ගොඩක් මුදලක් ඕනේ. ඒ නිසා තමයි ඒක නවත්තලා මේක පටන් ගත්තා. දැන් මේ මෙතන ඉඳලා මේ ක්‍රියාවලිය ඇත්තටම අර කෙලවරේ බැලුවොත් එම අපිට තියෙනවා මීටර් 700ක් කිලෝමීටරක් වගේ දුරක් තියෙනවනේ මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මෙතනින් නේද වර්තමාන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ? ඔව් මෙතනින් තමයි වර්තමාන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මේ මෙතන ඉඳලා මේක මම හදන්න පුළුවන් කොරකේටඩ් පේපර්ස්
ග්‍රාෆ් පේපර්ස් එකත් හදන්න පුළුවන් 100 DSM ඉඳලා මේ හදන්න පුළුවන් 210 මම බ්‍රිසල් බෝඩ් එක හදනවා මේ ලේයර් එක එක ලේයර් එක හදන්න පුළුවන් ඒ නිසා තමයි මේකත් පටන් ගත්තා මේක දැනට අපිට ගොඩක් ඕඩර්ස් තියෙනවා ඔව් ඒක කොරකේටඩ් පේපර්ස් එක ඕඩර්ස් ගොඩක් තියෙනවා ඒ නිසා තමයි දැන් මම මේක දැන් යනවා කොරකේටඩ් 140 GSM පේපර් එක යනවා ඔව් දැන් කඩදාසි කර්මාන්තයත් එක්ක බැඳිච්ච වචන ප්‍රමාණයක් තියෙනවා ඒ වචන සමහරට ඔබට තේරුම් ගන්න අපහසු ඇති නමුත් අර අතනින් එහා ටික ඒ ටික වැඩ වෙන්නේ නැහැ දැන් ඒ ටික නවත්තලා තියෙන්නේ මොකද ඒකේ හැදුවේ ඝනකම් පේපර් ඒ පේපර් එක ඝනකම ටිකක් ෆයිල් කවර් බ්‍රිසල් බෝඩ් එහෙම නැත්නම් වෙන අන්න චිප් අන්න ඒ වගේ චිප් බෝඩ් ඒ වගේ ටිකක් ඝනකම් පේපර් හැදුවේ අද වන විට අපි කියවන එක නවත්තලා කියලා එතකොට අද වර්තමානයේ මේ ආයතනය ආරම්භ වෙන මේ ආයතනයේ ක්‍රියාවලිය පටන් ගන්න තැන මෙතන මෙතන ඉඳලා තමයි පටන් ගන්නවා ඔව් මෙතන ඉඳලා මේක මෙතන ඔයා බැලුවා මේක චෙස්ට් එක මැෂින් චෙස්ට් එක බැලුවා මේක පල්ප් ඔක්කම හදලා ඩයි ඔක්කම ප්‍රමාණය ඒක ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් ඔක්කම ඒක ඔක්කම චෙක් කරලා මෙතන ඉඳලා පම්ප් කරනවා මේක තියෙනවා හෙඩ් බොක්ස් එකක් උඩ ඔව් ඒ ඉඳලා යටෙන් එනවා යටෙන් ඇවිල්ලා මෙතන තියෙනවා ෆෑන් පම්ප් එකක් මික්සින් පම්ප් එකක් තියෙනවා ඒක වතුර පල්ප් දෙකම කලවම් ඔව් දෙකම කලවම් කරලා තමයි මේ වයර් කෙනවා වයර් නේ ප්ලාස්ටික් වයර් තියෙනවා මේක උඩ එනවා මේ පල්ප් වතුර දෙකම කලවම් කරලා මේ ලේයර් කෙනවා මේ ලේයර් එක බලන්න පුළුවන් මේක මේ වාගේ තමයි එන්නේ ආ ඒ කියන්නේ ඔව් ආ ඒ කියන්නේ මේ අර අතන අතන හැදෙන ඒක පික් පික්කක තියෙනවා පල්පක මේක මෙතන තියෙනවා මෙතන වතුර පල්පක ගලවම් කරලා 70-80% එක වතුර පල්ප් බොඩි ප්‍රමාණය තමයි පල්ප් කරනවා දැන් ඔබ මුලින් දැක්ක පල්ප් වල ඝනකම ගතිය වැඩි නමුත් මේ බලන්න මේ දැන් මේක තනිකරම මේ යෝගට් වගේ මේ ඔබට පේනවද මේක යෝගට් වගේ ඒ වතුර වැඩිපුර එකතු කරලා මේ කඩදාසිය තුනී වෙන විදිහට කඩදාසිය හැදෙන විදිහට අවශ්‍ය ප්‍රමාණය තමයි මේ පල්ප් එකෙන් හදලා තියෙන්නේ. එතකොට මේක ලොකු ක්‍රියාවලියක්. මේක සම්පූර්ණ සිද්ධ වෙන්නේ යන්ත්‍රානුසාරයෙන්. එතකොට මේ පල්ප් තමයි මෙන්න මේ බෙල්ට් එක නෑ බෙල්ට් බෙල් මේක තියෙනවා වයර් වයර් එක තියෙනවා ප්ලාස්ටික්. මේ වයර් එක උඩ තමයි පල්ප් එනවා. මේ වයර් එක මේක යනවා. මෙතන තියෙනවා ප්ලාස්ටික් වයර් එකක්. මෙතන පොඩි පොඩි හෝල් තියෙනවා. මේ ඉඳලා මෙතන උඩ යනකොට මෙතන ඔයා බලන්නත් පුළුවන්. මෙතන ඉඳලා මේ වතුර ඔක්කොම අයින් වෙනවා. මෙතන අයින් වෙනකොට යටින් තියෙනවා සෙක්ෂන් පම් එකක් තියෙනවා. වතුර ඔක්කොම අයින් කරලා මේක පල්ප් එක සුට්ටක් වතුර අයින් කරලා මේක යනවා. අර තික් ගතිය අඩු කරපු පල්ප් මේ විදියට ඇවිල්ලා මේ බෙල්ට් එකක් වගේ කිසියම් උපකරණයක් මේ ඔබට දකින්න පුළුවන් මේ දිවෙන උපකරණය බෙල්ට් එකක් වගේ ඔබ හිතන්නකෝ බෙල්ට් එකක් කියලා. එතකොට ඒ බෙල්ට් එකේ මේ ආකාරයට ඒ පල්ප් ඇතිරෙනවා. ඒක කරන්නේ යන්ත්‍රානුසාරයෙන්. අපි කිව්වනේ ඒ පල්ප් වල ජලය සාන්ද්‍රණය වැඩි. ජලය සාන්ද්‍රණය වැඩි කළා තමයි අර ඝනකම් පල්ප් ඒ තික් ගතිය වැඩි පල්ප් එක ටිකක් අර මම කිව්ව යෝගට් වගේ කියලා ඒ අවස්ථාවට හදලා තියෙන්නේ. නමුත් ඒ එකතු කරපු වතුර සියල්ලම මෙන්න මේ උපකරණේ ඒ වගේ උපකරණ කීපයක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අතන තියෙනවා. අර දිගටම තියෙන උපකරණ. එවැනි ඒ කියන්නේ මේ ආකාරයට ලෑල්ලක හැඩය ගත්ත වතුර උරා ගන්න එකක් මේ. වතුර ෂක් කරන පල්ලයට වතුර උරා ගන්න මේ වගේ උපකරණ කීපයක් තියෙනවා. ඒ උපකරණ කීපය නිසා මේ බෙල්ට් එක වගේ උපකරණය මත තැවරෙන පල්ප් වල තියෙන සම්පූර්ණ වතුර ටික පහළට ඇද ගන්නවා. පහළට ඇදගත්තට පස්සේ තමයි මේ පේපර් එක වතුර නැතුව පල්ප් ටික ඉස්සරහට යන්නේ.